අයිබෝවන් කලින් ප්‍රවෘත්තියේ වාර්තාකරණයේ අංක 1 හරිදී හරියටම කියන අසියත රාත්‍රී ප්‍රවෘත්තියේ විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමොල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ජනපති ශ්‍රී ලංකා දේශවර පද්ම විභූෂණ ගෞරව නාමයෙන් පෙදුම් ලබයි රාජ්‍ය සේවය සහ පාසල් හෙට සිට සුපුරුදු පරිදි හැකිතරම් සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදින්න සෞඛ්‍ය අංශයයි ලයි හෙට යලි වැසෙන සපුග ස්කන්ධ තෙල් පිරිපහදුව එන්නත් ඇති තරම් පොලිමට ජනතාව නැහැ සෞඛ්‍ය ඇමති කෙහෙලිය රබු පෙල්ල කියයි බූස්ටර් එන්නත වහා ගන්න රාජ්‍ය ඇමති චන්න ඉල්ලයි පසුගිය සති දෙකේ නිවෙස්ගත කොවිඩ් ආසාදිතයින් අඩුවීම සැකයි විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන කියයි ගෑස් නිසා උණුසුම් වූ ගාල්ල ගෑස් නැතිව හෝටල් රසක් වසා දෙමේ ප්‍රොපෙන් 130% හන් කළ ගෑස් සිලින්ඩරයක් ආශ්‍රිත පිපිරීමක් ගම්පහ ප්‍රදේශයෙන් ආනයිනික අලලුණු බද්ද අඩු කිරීමත් සමග පිටකොටුව තොග බෙලඳපලේ අලලුණු මිල පහලට දේශීය අලලුණු ගොවියා කබලින් ලිපට කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් 70ක් රසායනික පොහොර කොමිස්කරුවන් ඇමති මහින්දානන්ද කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් මහවිහාර වංශික කොට්ටේශ්වරේ කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ශ්‍රී ලංකාදීශවර පද්ම විභූෂණ ගෞරව නාමය පිරිනමා තිබෙනවා ජනාධිපතිතුමාගේ අතීත සහ වර්තමාන නොකැලැල් පැවැත්ම සංකේතවත් කරමින් අද පස්වරුවේ කෝට්ටේ රජමහා විහාරස්ථානයේදී සංවිධානය කෙරුණු විශේෂ පුණ්‍ය මහෝත්සවයකදී කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව විසින් මෙම ගෞරව නාමය පිරිනමා තිබෙනවා. අදාළ සන්නස්පත්‍රය කියවීමෙන් අනතුරුව කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මාහිමියන් විසින් ජනාධිපතිතුමා වෙත ශ්‍රී ලංකාදීශවර පද්ම විභූෂණ ගෞරව නාමය පිරිනමා තිබෙනවා මුතුමා හරිම අවංකව එඩිතරව ප්‍රතිපත්ති ගරුකව ක්‍රියාකරන කෙනෙක් ඒ නිසා ඔබතුමාට අපේ ආශිර්වාදය ඉදිරියටත් නොඅඩුවම ලැබෙනවා ඇති රට ගොඩනැගීම සඳහා ගත වූ කාලයට වඩා වැඩි කාලයක් ඉදිරියට ඔබතුමන් හට නිල වශයෙන් ඉතිරිව ඇත දේශපාලනයේදී ලබන අමිහිරි අත්දැකීම් හමුවේ නොසැලී සිටිමින් පසුබට නොවේ ඔබේ ඉදිරි කාලය ශ්‍රී ලංකාව ගොඩනංවන්නට කටයුතු කරනු ඇතැයිද මෙම ගෞරව නාමයෙන් ගම්‍යවන්නා වූ අර්ථය ඔබ විසින් අනාගතයේදී වඩාත් අර්ථවත් කරනු ඇතැයිද අපි උදක්ම අපේක්ෂා කරමු පුරා දවසරක් තිස්සේ ලෝකෙම වෙලාගත් වසංගත තත්ත්වය සාර්ථකව පාලනය කිරීමට අපට හැකි වුණා. එහෙත් මෙරට ජනතාවට ඉන්නැති වූ යම් ආර්ථික හා සමාජ පීඩනින් හේතුවෙන් පැන නැගුණු අපහසුතා නිසා ඇතැම් පුද්ගලයන් මාහට නිඳා අපහාස කළත් මට ඒ උපේක්ෂාවෙන් විඳදරා ගැනීමේ ශක්තියක් තියෙනවා. මෙතෙක් අප ගමන් මගේදී මුහුණ දීමට සිදු වූ බාධක මගහරවා ගනිමින් නව ගමනක් යෑමටත් මා මෙරට ජනපති ලෙස තෝරාපත් කළ ජනතාවගේ අභිලාෂයන් මුදුන්පත් කර දීමටත් මා සූදානම් ඒ සඳහා ගත යුතු තීන්දුව තීරණ ගන්නට සිදු වේ නම් ඒ සඳහා මා සූදානම් බව මේ අතිපූජනීය ගෞරවනීය සංඝ රත්නයේ ඉදිරියේ වගකීමෙන් ප්‍රකාශ කරනවා මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව අද පස්වරුවේ 15000 සීමාව ඉක්මවා ගියා රට තුල එන්නත් හිඟයක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රමුකැල්ල මහතා පවසනවා දැන් කොවිඩ් සවිස්තර වාර්තාව රට තුල ඕනෑම ප්‍රදේශයක ඔමික්‍රොන් ආසාදිතයින් සිටිය හැකි බව වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කළා. ඔමික්‍රොන් රෝගය කියන දේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හා අනෙකුත් රටවල් වල තියෙන අධ්‍යයනයන් හරව සීග්‍රෙන් පැතිර යන බවට වාර්තාවල් පළ වෙලා තියෙනවා. මෙවැනි පසුබිමක මෙම රෝගීන් ඕනෑම ප්‍රදේශයකින් අපිට වාර්තා විය හැකි. ඒ නිසා ඔබ සියලු දෙනාම මතක තබා ගත යුතු කාරණාවක් තමයි ඒකද ඇල්ෆාද බීටාද ඩෙල්ටාද ඔමික්‍රෝන්ද කියන එකට වඩා ඒකෙන් ආරක්ෂා වන ආකාරය. පසුගිය සති දෙක තුල නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ගේ යම් අඩුවීමක් සිදු වූ බව විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසනවා. නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමයේ පැහැදිලිවම රෝගීන්ගේ අඩුවීමක් පහුගිය සති දෙක ඇතුළත පෙන්වුම් කරන බව. ඇත්තටම අපිට පැහැදිලි සැකයක් මතුවෙනවා.
මොකද මේ රෝගීන් පහුගිය උත්සව සමය නිසා ඔවුන්ගේ මානසිකත්වය යොමු වෙලා තිබුණේ ඇත්තටම මේ උත්සව සමයට සූදානම් වෙන්න ඒ සඳහා අවශ්‍ය සාප්පු සවාරි සහ වෙනත් අවශ්‍යතා සඳහා ඔවුන්ට යොමු වෙන්න වෙලා තිබුණ නිසා මේ රෝගී තත්ත්වයේ තිබුණත් ඒක අතපසු කරලා මේ පද්ධතියට ඇතුළත් නොවී හිටියද කියන එකත් ගතවූ 2021 වසරේ මෙරට ජනගහණයෙන් 63%ක් පූර්ණ එන්නත්කරණය ලබා තිබෙනවා. අද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුකැල්ල මහතා සහ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා එන්නත්කරණය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. මිලියන 14ක් මේ වෙනකොට ඇනියුම් කරලා ලැබෙමින් පවතිනවා තුන්වැනි මාසයේ. කොහෙවත් කිසිම අඩුවක් නැහැ. දැන් තියෙන ජනතාවගේ අඩුව. ජනතාවට බොරු මත ඉදිරිපත් කරලා තියෙනවා. පිළක් සංවිධානාත්මක ලෙස කණ්ඩායම් මේක ගහපුවාම මේ ආබාධ එනවා සෙම වැඩි වෙනවා අර නොයිකුත් නේ තාමත්ම මේ ජනප්‍රිය කතන්ද ඉල්ලා සිටිනවා සෑම පුද්ගලයෙක්ගම තමන්ට ලැබෙන පළවෙනි අවස්ථාවෙදම මේ තුන්වෙනි මාත්‍රාවත් ලබා ගන්නයි කියලා සියලු දෙනාම පහේ මේ වෙනකොට තුන්වෙනි මාත්‍රාව ලබාගෙන අවසන්. ඒක නිසා තමයි අපේ රටට ඔමික්‍රෝන් ප්‍රභේදයේ බලපෑම අඩු කරගන්නත් ඒ වගේම ජනතාව නිතර ගැවසෙන එළියට පහළියට යන මෙවන් කාල සීමාවකදී රෝගයේ පැතිරීම අවම කරගන්නත් අපට පුළුවන්කම ලැබුණේ ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිර යාමේ අවදානමකුත් ඉදිරියේදී තියෙනවා. කඩිනමින් තමන්ගේ තුන්වෙනි මාත්‍රාව ලබා ගන්න කියන ඉල්ලීම අප සිදු කරනවා. අද පස්සුරුවේ තවත් කොවිඩ් මරණ 22ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,000 සීමාව ඉක්මවා ගියා. රට හෙට සිට සුපුරුදු පරිදි විවෘත කිරීමට නියමිතයි. ඒ අතර පාසල් යළි විවෘත කිරීම සහ රජයේ සේවයද ආරම්භ වෙනවා. මේ සියල්ල හෙට දවසට සූදානම්ද? රට හැමදාම වහලා තියන්න බෑ කියන එක සත්‍යක්. කොවිඩ් නව සාමාන්‍යකරණය යටතේ රට විවෘත කළ යුතුයි. එහිලා අංක 1 එන්නත්කරණය අප කෙසේ හෝ එන්නත්කරණ ඉලක්ක ජය ගනිමින් සිටින බවද සතුටින් සඳහන් කළ යුතුයි. විශේෂයෙන් බූස්ටර් එන්නත පවා ලබා දීම දැන් ආරම්භ කර තිබෙනවා. නමුත් කොවිඩ් ඩෙල්ටාවට අමතරව ඔමික්‍රෝන් ප්‍රභේදයේද රට පුරා පැතිර යාම තවමත් සම්පූර්ණයෙන් පාලනය වී නැහැ. දිනකට කොවිඩ් මරණ 20ක් 30ක් තවමත් වාර්තා වෙනවා. කොවිඩ් වසංගතයෙන් මෙදීමට එනත්කරණයේ සේම දුරස්ථභාවය මුහුණු ආවරණ සහ විෂ බීජ හරණය අනිවාර්යයි. අපේ රටේ පාසල් සලකා බලමු. පන්තියක දරුවන් 50ක් 60ක් ඉන්නවා. මීටරේ දුර තියාගෙන මේ පාසල් කවදාවත් ආරම්භ කරන්න වෙන්නේ නැහැ. එසේනම් අඩුම ගානේ විෂ බීජ හරණය සහ දවස පුරාම මුහුණු ආවරණ භාවිත කිරීමට දරුවන් යොමු කළ යුතුමයි. එසේම දරුවෙකුට පාසල් කාලය තුළ අතිරේක මුහුණු ආවරණයක් ලබා දිය යුතුව තිබෙනවා. එසේම දරුවෙකුට යම් සෙම් ප්‍රතික්ෂා රෝග ලක්ෂණයක් ඇතනම් පාසල් වන්නේ නැතිව සිටීම සෑම දෙමාපියකගේම වගකීමක්. එසේම පාසල් වෑන් රථ තුලත් යම් සාධාරණ ඉඩක් තබා ගැනීම සහ මුහුණු ආවරණ ඉවත් කරන්න දෙන්න එපා කියලා වෑන් රථ හිමියන්ට මතක් කරන්න වෙනවා. සමහර විට මේ පාසලට යන සෑම අවස්ථාවකම පැලඳ යන මුණු ආවරණයට අමතරව තව එකක් වැඩිපුර අතට දීලා තියෙන එක වැදගත් වෙනවා. රාජ්‍ය සේවයද හෙට සිට සාමාන්‍ය පරිදි ආරම්භ වෙනවා. ඒ අනුව බොහෝ රාජ්‍ය සේවකීන්ට පෙරවරු 8:30 වන විට සේවයට වාර්තා කිරීමට සිදු වෙනවා. ඒ සඳහා අපේ රටේ රාජ්‍ය සේවකීන්ට ඇත්තේ පෞද්ගලික බස් රථ ළංගම සහ දුම්රිය පමණයි. සාමාන්‍යයෙන් පෙරවරු 7:00 සිට පෙරවරු 9:30 වන තෙක් මේ පොදු මගී ප්‍රවාහනය තුළ මීටරේ දුර තබා ගැනීම විහිළුවක්. එසේමයි සවස 4:00 සිට 6:30 වෙනකම් නැවත නිවෙස්වලට යන්න වෙන්නේත් සමහරුන්ගේ කරේ නැගලා. ඒ තරමට අපට ඇත්තේ පිරිහුණු මගී ප්‍රවාහනයක්. මෙහිලා යම් බුද්ධිමත් ක්‍රමවේදයක් අවශ්‍ය වෙනවා. මේ හදිසියේ බස් රථ හෝ දුම්රිය ප්‍රමාණය වැඩි කරන්න බෑ. එසේනම් මේ මගී ප්‍රවාහන තදබදය අඩු කරන්න බස් රථ හා දුම්රිය කාලසටහන් වෙනස් කරලා වැඩි බස් රථ හා දුම්රිය ප්‍රමාණයක් පෙරවරු සහ පස්වරු කාලය තුල දහවනේ යොදවන්න බැරිද? එසේම රාජ්‍ය සේවය සහ පාසල් ආරම්භ කරන සහ අවසන් කරන වේලාවන් වෙනස් ක්‍රමවේදයකට ගෙන යා නොහැකිද? මේ පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුව තිබුණේ හෙට සියල්ල සාමාන්‍යකරණය කිරීමට පෙර සිට බවයි අපේ විශ්වාසය.
කෙසේ නමුත් තම ආයතන තුල මෙන්ම පොදු ප්‍රවාහනයේදී තම ජීවිත කොවිඩ් වෛරසයෙන් ගලවා ගැනීම වගකීම තනි තනි පුද්ගලයන් ලෙස අද අප වෙත පැවරී තිබෙනවා. කාර්යාලවල හිට ඉඳලා සියලු දෙනාම සේවයට පැමිණෙනවා. මේදී වඩාත්ම වැදගත් වන්නේ සෞඛ්‍ය පුරුදු කාර්යාලය තුල අනුගමනය කිරීමක් විශේෂයෙන්ම විවේක කාලය. ඒ වගේම ආපන ශාලාවල එමත් නැත්නම් විවාහ ආහාර වේලාවෙදී එකිනෙකා රැස්වී එකිනෙකාට කිට්ටු වෙනින්දගෙන ආහාර ගැනීමෙන් වළකින්න මුව ආවරණය ඉවත් කරලා මූණට මූණලා කතා කරමින් ආහාර ගැනීමෙන් වළකින්න මෙතර තමන්ගේ සියලුම බස් රථ දහවණයට යොදවන්න බැහැ කියලා සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජයරත්න මහතා සියතට පැවසුවා. මෙපෙණේ 100ක් බස් දහවණේ කරගන්න අපගේ ආකියාවන්නේ මොද රජයේ කාර්යාල සියල්ලම පාසලට විරුද්ධ කරලා තියෙනවා. අපිට අලුත් වැඩියා කරගන්න බෑ බස් රථ ගණනාවක් තියෙනවා මත විත්තක් නිසා. ඒ වගේම සේවක ප්‍රශ්නේ නිසා තවත් බස් ගන්නවා. විශේෂ පිළිබඳ අපි කිසිම රජයට කිව්වා එයාට සාහන ලබා දෙනවා. නමුත් මේ වෙනකන් කිසිම පිළිතුරක් ලැබුණේ නැහැ. මේ නිසා 100ක් අපිට මේ හෙටදී සම්පූර්ණ වශයෙන් බස් දහවණ කරන්න බැරි අපහසුතාවයක් තියෙනවා. හෙට සිට රට සාමාන්‍යකරණයේදී අප සැමට තනි තනි පුද්ගලින් ලෙසද වගකීමක් තිබෙනවා. පොදු මගී ප්‍රවාහනයේ දුරස්ථභාවය පවත්වා ගැනීම ඇත්තටම 100%ක් කරන්නට බැරි වෙවි. නමුත් අවම වශයෙන් මුහුණු ආවරණ නිවැරදිව භාවිත කිරීම සහ විශේෂ හරණය තුලින්වත් අපි අපේ ජීවිත සේම පවුලේ අන් අයද රැක ගැනීමට උත්සාහ කරමු. සපුගස්කන්ධ තෙල් පිරිපහදුව හෙට සිට යලි වසා දැමීමට නියමිතයි. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99න් 14ක් ඉන්දියාවට අවුරුදු 50කට දෙනවා. 24ක් ලංකා ඛනිජ තෙල් සංස්ථාව ගන්නවා. ඉතිරි වෙන්නේ තෙල් ටැංකි 61යි. ඒකෙන් 49% කොටස් ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගමට පැවරෙනවා. 51% කොටස් ඛනිජ තෙල් සංස්ථාවට කියලයි කියන්නේ. ඒ අතර අපේ රටේ තෙල් අවශ්‍යතාවයෙන් 30%ක් සපුරන්නේ සපුගස්කන්ධ තෙල් පිරිපහදුවෙන්. ඒකත් දෙවනි වතාවට හෙට සිට වහනවා. ඒ බොර තෙල් ගේන්න ඩොලර් නැතිකමයි නයිට ඛනිජ තෙල් හම්බ වෙන්නේ නැති නිසායි. ඇවිල්ලා තියෙන ඉන්ධන නැව් දෙකේ තෙල් ගොඩ බාන්න අදත් බැරි වුණා. සල්ලි ගෙවලා නැති නිසා. මේ තමයි දැන් අපේ රටේ පවතින ඉන්ධනවල තත්ත්වය. පිරිපහදුව දින 30ක් වැහුවම වැඩ නැති සේවකීන්ට පමණක් රුපියල් කෝටි 10ක් වැටුප් ගෙවන්න ඕනේ. පිරිපහදුව යලි හිතන තරම් ලේසියෙන් ආරම්භ කරන්නත් බෑ. නොවැම්බර් 15 පිරිපහදුව වැහුවා. තුන්වෙනිද වහනවා. නොවැම්බර් 15 වහන්න ඉස්සෙල්ලා මාස 3ක් ධාරිතා 250කින් අඩුව ක්‍රියාත්මක කළා. කෝටි ගානක පාඩු සිදු වුණා. මේ වැසීම දෙකෙම උනේ 30ක විදේශීය විනිමය වැඩිපුර පිටරට ගලා යාමක් 1300ක් වෙන පිරිපහදු සේවකයන් වැඩක් නැතුව කෝටි 10කට අඩිකම වැටුප් ගෙවන්න වීමක් දිනකට ඩොලර් ලක්ෂ 5ක් පමණ වැඩිපුර ඩොලර් විදේශගත වීම. එන මේ සීළු දෙයට වක් කියන්න ඕනේ අමාත්‍යවරයා. ඉන්දියානු IOC සමාගමට මේ යන විදිහට අපේ රටේ ඉන්ධන පිළිබඳව ඒකාධිකාරයක් හිමි වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒකත් යුගතනවි බලකාරයේ වගේ ගිවිසුමක් වේවි. යුගතනවි ගිවිසුම නිසා අපේ විදුලි ඒකාධිකාරයත් කොහේ හෝ රටක කවුරුත් දන්නේ නැති අමුතුම ජාතියේ සමාගමකට පැවරෙන්න පුළුවන්. රටක ඉන්ධනයි විදුලියයි කියන්නේ ඒ රටේ සියලුම නිෂ්පාදනවල හදවත කියලා සමහරුන් දන්නේ නැතුව වගේ ඉන්නවා. කොහොම වුණත් මේ ඇවිල්ලා තියෙන ඉන්ධන නැව් දෙකේ තෙල් හෙට දවසේවත් ගොඩබාන්නේ නැත්නම් ආයෙත් ටික දවසකට පෝලිම්වල ඉන්න අපේ රටේ ජනතාවට සිදුවේවි. මේ නැව් ක්ෂණිකව බා ගන්න නොහැකි වුවොත් දැඩි ඉන්ධන අර්බුදයක් එන තවත් ජනතාවට පෝලිම් මදිවට පෝලිම් දෙගුණ වෙනවා. පාන් කියන්නේ ඉන්න බැරි ජනතාවට තවත් උගුරු ගන්න ඕන මිරිකන යුගයකට 2022ක් පත්තුණා. කළුවරේ සිටින දරා ගන්න බැරි පෝලිම් යුගයකට ජනතාව තවල තල්ලු වෙලා තියෙනවා. රටේ තාමත් ගෑස් හිඟයක් තියෙනවා. ජනතාව දිනපතා දිගු පෝලිම්වල සමහර ප්‍රදේශවල හෝටල් වගේම ආපන ශාලාත් වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ ගෑස් නැති නිසායි. රටේ ජනතාවට තාමත් නිසි විසඳුමක් ලැබුණේ නැති බරපතල ප්‍රශ්නයක් තමයි ගෑස් අර්බුදය. රටේ ගෑස් හිඟය තවත් සති 3ක් තියෙන්න පුළුවන් කියලයි ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ඊයේ ප්‍රකාශ කළේ. අවුරුද්ද අවසන් වන දවසේත් මහපාරේ අව්වේ පෝලිම්වල කට්ට කාපු ජනතාවට නව අවුරුද්ද උදා වෙලත් ඉන්න සිද්ධ වුණේ දිගු පෝලිම්වල. ගෑස් සිලින්ඩර කරතියන් මහපාරේ හිටන් ඉන්න ජනතාව බලාපොරොත්තු තියන් ඉන්නේ ගෙදර යද්දී ගෑස් එකක් අරන් යනවමයි කියලා. නමුත් ගෑස් නැතිව පාරිභෝගික ජනතාවට නැවත හැරී යන්න වීම දැන් අපේ රටේ සුලබ දසුනක්. මේ අදත් ගෑස් ගන්න පෝලිම් වල හිටපු ජනතාව. මෙයාලා මේ කරන්නේ තනි
මේකර බොරුවක් නේ මේක හරියට කතා කරලා මොකක් හරි විසඳුමක් නැතුව මේ හැමදාම මිනිස්සු මේ පොලිමේ තියෙන එක තනි කරම මිනිස්සු මේ කොමගෑම මොකක් කරන්නේ මෙයාලා රට උද්දාමයට පත් වෙලා තියෙන්නේ රට සම්පෝෂිත වෙනවා පේනවා නේද කියන්න තියෙන එක දෙය එක ප්‍රශ්නයයි තියෙන්නේ අන්න තියෙන්නේ අර මේ දැන් සැපද කියලා තමයි මම කියන්න දැන් සැප තමයි අවුරුදු 73 මේ දෙගොල්ලෝ මේ රට කෑවා කොළයි නිරයි දෙක තවත් ඉදිරියට ඡන්ද මේ දෙගොල්ලන්ටම දෙනවා අපි හිතන් හිටියා සෞභාග්‍ය කියන්නේ ඉස්සරහට එන එක කියලා දැන් බලමු සෞභාග්‍ය දිපැති අපි සෞභාග්‍ය පහු කරන් ඇවිල්ලා අපි දැන් ඉතින් දැන් අරන් යනවා එතෙන්ට ලෝකෙල්ලුම් රට ලංකාවයි ශ්‍රී ලංකාවයි සල්ලි දීලා බෝම්බ ගෙනියන රට ලංකාවයි अभी जीवित रही वोट आप महत्ते महेंद महत्ते अभी मेहमे कराई किया अभी लोग विश्वास अभी राजीव बलाबर तुने राजीव ने देंगे इन अभी हरी दुख आई सात अम्मट बाई वेला दरुण बाई वेला मेरा टा करना बे सात तक इतना पालने वाला मैं हरी दे करा नोने का अभी बलाबर වේයන්ගොඩ නිල්දියලන්ද ප්‍රදේශයේ නිවසක අද ගෑස් ආශ්‍රිත පිපිරීමක් සිදු වුණා. නිවසියන් පවසන්නේ මීට දින දෙකකට පෙර රතු ලාංඡනය සහිතව මෙම ගෑස් සිලින්ඩරය මිලදීගත් බවයි. එහි ප්‍රොපේන් අගය 30% ලෙසද සටහන් කර තිබුණා. මේ අතර ජනතාව භූමි තෙල් ගන්න අදත් පෝලිම්වල වැඳී සිටියේ මේ ආකාරයෙන්. රතන කාව ගෑස් නෑ පෙට්‍රල් නෑ කිරිපිටි ගණන් වැඩි මිනිස්සු ජීවත් වෙන්න බෑ කියන්නේ නෑ දුක තමයි මොන ජීවිත උදේ පාන්දර නැගිට ගමන් එන්න ඕනේ කෙලින් පිටි පොලිමට නැත්තම් භූමි තෙල් පොලිමට මේක තමයි රස්සාව ගෑස් ප්‍රශ්නයට විසඳුම් දෙන්න බැරි අමාත්‍යවරුන් දෙපළ ගෑස් සමාගමේ සභාපතිවරයා හරහා දැන් රටේ ජනතාව තවත් මුලාවට පත් කරන ප්‍රකාශනිකුත් කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා ඒ කොළොන්නාව ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් අපිට අහන්නට ලැබෙනවා ගෑස් ප්‍රශ්නය තව සති 3කට විසඳන්න බැහැ. ඒකේ සභාපතිවරයා කියනවලු වැල් මාරු වෙලා වැල් ප්‍රශ්නේ විසඳන්න සති 3ක් යනවා. ලැජ්ජ නැතුව පාරිභෝගික ගන්න තිබුරු දෙපළම රටට විහිළු සපයපු රටට බොරු සපයපු මේ ගෑස් ඛේදවාචකයේ නිර්මාතෘවරුන් දෙපළ අදට බොරු කියන. දැන් බොරු කියන්නේ සභාපති හරහා සභාපති හරහා බොරු කියනකොට නිවාස ගිනි ගන්නවා කුස්සි ගිනි ගන්නවා ජීවිත අහිමි වෙනවා වැල් මාරු වෙලා තිබෙන්නේ ගෑස් වලට විතරක් නෙමෙයි සිලින්ඩර් වලට විතරක් නෙමෙයි ගෑස් සාම්පන්න වලට විතරක් නෙමෙයි ආණ්ඩුවටත් වැල් මාරු වෙනවා දැන් බලන්න මේ ආණ්ඩුව පිට පිටම තෑගි තුනක් දුන්නනේ තමුන්නාන්සලා එක වෙලාවක ආණ්ඩුව තෙල් මිල වැඩි කරලා තෑග්ගක් දෙනවා තවත් වෙලාවක බඩු මිල වැඩි කරලා තෑග්ගක් දෙනවා අලුත් අවුරුද්දට දුන්න සුපිරිම තෑග්ගක් ගෙවල් හැදීම වට්ටවන්න සිමෙන්ති මිලක් ඉහළද ඒක තමයි අලුත් අවුරුදු තෑග්ග. ඉතින් අනිවාර්යයෙන්ම ওই වගේ තෑග්ග දෙනකොට මිනිස්සු හු කියනවා. කොමිස් මුදලට යට වූ නිලධාරීන් හමුවේ කාබනික පොහොර වගාව ව්‍යාප්ත කිරීමේදී කකුලෙන් ඇදීම් සිදු වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය සහනාධාරය ලබා දෙන්නේ හරිත කෘෂිකර්මාන්තයට පමණයි. පලිබෝධනාශක, දිලිරනාශක, පොහොර සියල්ල විවෘත වෙළඳ පොලේ තියෙනවා. ඕනෙම ගොවියෙකුට කැමැතිනම් රසායනික කෘෂිකර්මාන්තයට යන්න පුළුවන්. පිළිකාවක් නැති කරගන්න නැතුව, අකුගඩුවක් නැති කරගන්න නැතුව හොඳ ආහාර වේලක් දෙන්න කැමැති ගොවියෙකුට පරිසරිත කමේ කෘෂිකර්මාන්තයත් එක්ක කටයුතු කරන්න පුළුවන්. කෘෂි හානි වලට වන්දි ගේමින් කොයි ආකාරයෙන් සිද්ධ වෙන්නේ? රාජ්‍ය පොහොර දීලා තියෙනවා. ඒ පොහොර භාවිතා කරලාද කියලා බලනවා. ඒ පොහොර වර්ග හතර භාවිතා කරලා ගොවියාගේ නිෂ්පාදනයට යම් අඩුවක් වුණොත් තමයි අපි වන්දි ගෙවන්නේ. එහෙම නැතුව ගොවියා මේ කිසිවක් පාවිච්චි විශාල වංචාවල් සිදු වුණා පොහොර බෙදීමේ ඉඳලා ගෙනීමේ ඉඳලා ප්‍රමිතියේ ඉඳලා හැම එකේම 2018 19 ලංකාවට පොහොර ආනයනය කරලා බිලියන 8ක වංචාවක් ප්‍රමිතියෙන් තොරපොර ඔක්කොගෙම කොමිස් නැති වුණා. ඒ නිසා නිලධාරී ගොඩක් මේකට කැමතිුනේ නැහැ මේ කටයුත්ත සම්බන්ධයෙන්. ඒ කියන්නේ පරීක්ෂණ කරනවද? පරීක්ෂණ කරා විතරක් නෙවෙයි මම ඒ වැරදි කරපු අය ගෙදර යවලා අත්තරන් ගොඩ අරගෙන සියලු කටයුතු කරා. ආනායනික අර්ථාපල් සහ ලොකුලුණු සඳහා වූ විශේෂ වෙළඳ බාන්ද බන්ද අඩු කිරීම හමුවේ දේශීය අල සහ ලුණු කොවීන් පීඩාවට පත් වෙලා දැන් පොහොර ඇත්ත කතාව. ආනයනික අර්ථාපල් සහ ලොකුලුණු සඳහා වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද 30%කින් අඩු කරන්න රජය ඊයේ සිට තීරණය කළා. බද්ද අඩු කිරීමත් එක්ක පිටකොටුව තොග වෙළඳපළේ ආනයනික අලලුණු මිල පහළ ගොස් තිබෙනවා.
මේ හමුවේ දේශීය අලලුණු ගොවියා කබලෙන් ලිපට ඇද දමා ඇති බවයි සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසන්නේ. දැන් ලංකාවේ ගොවීන්ගේ නිෂ්පාදන එළියට එන වෙලාවේ පිටරටේ ඉඳන් අලයි බීලුණු ගෙනල්ලා තවත් ගොවිය වැට්ටීමක් තමයි මේ කරලා තින්නේ මේ රජයේ විසින්. ඇත්තටම රජයේ ගත්ත මේ වෙලාවේ ගත්ත තීරණය අසාධාරණ පාරිභෝගිකයෙක් පැත්තෙන් සාධාරණ උනට ගොවියෙක් පැත්තෙන් ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා. 8500 9000කටවත් පොහොර කිටියක් ගන්න නැති වෙලාවේ බොහොම අමාරුවෙන් තමයි ওই ගොවිය අල ගොවිතැන බීලුණු ගොවිතැන කරලා තියෙන්නේ. පොහොර අර්බුදය නිසා වැඩිම බලපෑමෙල්ල උනේ වී ගොවිතැනට. මේ යන විදිහට ලුණු ටිකක් ඉහාගෙනවත් බත් කන්න හාල් නැති වෙයි කියලායි ගොවින් පවසන්නේ. මින්නේ ගොවි ව්‍යාපාරය යටතේ ගොවිතැන් කටයුතු කළ ගොවින්ද පොහොර නැතිව අන්ත අසරණ තත්වයට පත් වෙලා කොරේ පිටට මරේ කියලා වී ගොවිතැනට දිලීර රෝගයකුත් පැතිරිලා කොරේ කහවෙලා දැන් මේ මේ මේකට ඉතින් මේකට තෙල් ඕන වෙනද නම් අපි තෙල් ගහනවා දැන් තෙල් නැහැනේ ගන්න එහෙම තිබ්බොත් ඉතින් කන්න නම් හම්බෙන්නේ නැ මේ කුඹුරු ටිකටම මේ මේ රෝගේ හැදිලා තියෙන්නේ महाविलच्चिय गोवि व्यापारे दकुनु इवुरे महसेन गोवि संविधाने अटते वगा कल कुंबुरु अक्कर 2500ක් पोहर नोमेति कम हेतुवेन विनाशयट पत्वेला कियला गोविन चोदना करनवा अपियो अमारुवे दम्म हुंदट मैति बलागेन हिटिया हुंदट मैति हेटानिदा गोवि जनतावत एक पाट बहला तुपिव एलवन दवस वेडि ऐतक नेमे गोवियंट एलवला पोहर ने तेल ने दन किव्वट वडकुत ने मे आंडुव पुलुवन तरंग इक्मनट मेके යන තරමට හොඳයි මේ කියන පොහොර ගහලා අපිට ලැබිලා තියෙන දේ මේක තමයි දැන් ප්‍රතිඵලය කුෂිකර්ම ඇමතිවරයාට කියනවා ඔය කියන කයිවාරු නෙමේ මේ ගොවීන්ට හෙට දවසේ වන්දි ගෙන්න ලෑස්ති වෙන්න ඕන සියලු ගොවි සංවිධාන සියලු ගොවි ජනතාව එක මිටකට එක පෙළකට අපි එක ඒක රාශි කරනවා වන්දි ගවන්න නැත්නම් උඹලගේ මන්දිර වටලන තැනට ගොවිය පෙළගස්ස ගොවීන්ට පොහොර ලබා දීමටත් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීමටත් නුවණ පෑදේවා කියලා ප්‍රාර්ථනා කරමින් දේව කන්නලව්වක්ද පැවැත්ුණා ඒ මිහින්තලයේ කටුසෑය අසලදී බලබවක වදාවනක කරගන්නට තියෙන ආවෙම පොහොර ටික හරියාකාර ලබා ගන්නට හරියාකාර බුද්ධියක් පහල කර දෙවා වදාරන්නට දිතාග වෙන ආහාර බාර මේ අවුරුද්දේවත් මොලේ පෑදේවා වත්මන් ආර්ථික තත්ත්වයට දිය හැකි විසඳුම ඇතැම් විට තිත්ත විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා කෘෂිකර්ම අර්බුදයට ඔමික්‍රෝන් තියා ඩෙල්ටා තියා වසංගතය අදාළ නැහැ. කොරෝනා කාවා කියලා ගොවි මහත්තුරු ගෙදර හිටියේ නැහනේ. මේ ආහාර ආපෘතියට 100ට 100ක් වගේ කියන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා. අද වෙනකොට මිනිස්සුන් කන්න නැති තත්ත්වයකට පත් වෙලා ඉනවා ගරු ජනාධිපතිතුමනේ. ගිහිල්ලා බලන්න ජනාධිපතිතුමා මම බලාපොරොත්තු වෙනවා අඩුම ගානේ දැන්වත් ජනාධිපතිතුමා විශේෂඥයන්ට ඇහුම් ගන් දෙයි කියලා. කරුණා කරලා ජනාධිපතිතුමා නොයෙකුත් විෂය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් තියෙන පුද්ගලයන්ට කන්දෙන් සවන් දෙන්න රටක් කරන්නේ එහෙමයි නායකත්වය දෙනවා කියන්නේ තමන් හිතුමතේ තීරණ ගන්න එක නෙවෙයි ජනාධිපතිතුමා මොකද තව දුරටත් මේ ගමන ගියොත් එහෙම කොතනින් කෙලවර වෙයිද දන්නේ ආර්ථික අර්බුදය නිසා වෙච්ච සයිඩ් ඉෆෙක්ට් එක මේ ගෑස් වුරලා මිනිස්සු මැරෙන්නේ මේ ආර්ථික ප්‍රශ්නට විසඳුම සමහර වෙලාවට තිත්තයි හැබැයි ඒක හැමෝටම තිත්ත වෙන්න ඕනේ ආර්ථික ප්‍රශ්නවලට ගන්න ඕන තීරණ ආර්ථික සොලියුෂන් තියෙන්නේ ඒව සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය කරලා අපිට එළියට එන්න බෑ ප්‍රධානම අවශ්‍යතා ටික ගෑමයි ගෑසු බෙහෙත් ටික නම් අල්ලි තියනවා නම් ඇයි දෙන්නේ නැත්තේ ඒක පුදුම වැඩක් නේ කොහෙගෙන යනද තියන් ඉන්නේ දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා දැන් බන්දුළු කොනවද මට විශ්වාසයි හෙටානිද වෙනකොට ගැසට් එකක් ගන්නවා දැන් මව් කිරි විතරක් බොන්න ඕන දරුවෝ වෙන කිරිපිටි වර්ග බොන්න බෑ මව් කිරි විතරක් දෙන්න අම්මලාට අවුරුදු දෙක නිවාඩුවක් දෙයි දරුවට අවුරුදු දෙකම කිරි දීපන් අනිත් අයට කියයි බලා කිරිපිටි බොන්න එපා පොල් කිරි උණු කරලා බීපල්ලා විපක්ෂී හිඟා නොකා හිඟා කරන විදියට මුළු රටම අවුරුදු පහක් විනාශ කළාට පස්සේ අපි හිඟා කාලේ ඉතුරු වුණොත් ඇති සහල් පොලිමකුත් තියෙනවනේ කරුවේ එමෙතන නෑ කිසිම සහල් පොලිමක් නෑ මම පෙන්නුවනේ කිසිම සහල් පොලිමක් නෑ කොහෙත් තියෙන සහල් පොලිම කොසිකරම අපි සනාගේ කාර්යභාරය कार्यभारी इटू करें मेन कृषि कर्म है मित्र
මේ ආණ්ඩුවේ ජනාධිපතිවරු අගමැතිවරු කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ව කණෙන් ඇදලා එළියට දාන අවුරුද්දක් තමයි 2022 අවුරුද්ද. දේශීය නිෂ්පාදන වලට තැනක් වෙනකොට රට සාමාන්‍ය තත්ත්ව මේ අවුරුද්ද අවසන් වෙනකොට යම් තත්ත්වයකට ගේන්න පුළුවන් කි. ජනතාවට අපි ස්තුතිවන්ත වෙනවා අවුරුදු දෙකක් ඉවසගෙන රට වෙනුවෙන් කටයුතු කිරීම පිළිබඳව. මේ විදිහට ගියොත් එහෙම මැතිවරණ තියන තව අවුරුදු දෙක තුනක් යනවා. ජනතාව මේ ආණ්ඩුවේ ආයුෂ තීරණය කරන එක ලබන අප්‍රේල් විතර වෙනකොට තීරණය කරන්න පටන් ගන්නවා. මේක ජජි ප්‍රේමදාස මහත්තයා හිටියා නම් අද මේ වෙනකොට මිනිස්සුන්ගේ ජීවත් වෙන්න බැරුව බිඳුවට වැටලා මිනිස්සු. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව්වා මේගොල්ලන්ට තියෙනවා ජාත්‍යන්තරව පිළිගත් කොන්දේසි පටිපාටියක් තියෙනවා. ඒවට යටත් වෙන්න ඕනේ. මේ IMF එකට විරුද්ධව ගහන මේ මහා අර දේශප්‍රේමී මේවක් ඇවිල්ලා වාසුදේව නහනායක් කරලා විමල් වීරවන්තලා වගේ මොකක්ද හරි හෙනක ගහ වයින්කොට දහන යකඩ කෑලි තියෙනවනේ. විලිබෝෂ්ලා ටික දාලා කියනවා අපි යන්නේ නැහැ IMF යන්නේ නැත්නම් උන්ට හොරකම් කරන්න බෑ කියොත් එහෙම. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්මයා ජීවන වියදම අඩු කිරීම සඳහා ඒ අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නත් ඒ වගේම ජනතාවට අවශ්‍ය කරන සහනයන් ටික සලසලා ජනතාවගේ ජීවිත සාමාන්‍ය අතර ගෙනෙන්න හැකියාව ලැබේ කියන බලාපොරොත්තුව තියෙන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන සතියේ ඉන්දියාවේ යනවා කියලා වාර්තා වෙනවා. ඉන්දියාවෙන් ණය මුදලක් ඉල්ලලා තිබෙනවා ඩොලර් බිලියන 1.56ක් වොන් කොන්දේසි පනවනවා. ඉන්දියාවෙන් බඩු බහණ්ඩ මිලදී ගැනීම සඳහා පමණයි මේ ණය මුදල් ලබා දෙන්න කියලා. ඒ කියන්නේ ඔවුන්ගේ ව්‍යාපාරික කටයුත්තක්. කවුරු කවුරු සාකච්ඡා කරත් කමක් නැහැ. හුඟක් වෙලාවට ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතා අයිති පෙරමුණ ඕන කෙනෙකුට සාකච්ඡා කරන්න පුළුවන්. හැබැයි ඉතින් කසාදයක් බඳිනවා නම් ගැලපෙන්න බඳින්න ඕන. මොකද හේතුව දික්කසාද වෙන්න බැන්දොත් හරි අමාරු වෙනවා. ගෑනිත් අමාරුයි මිනිහත් අමාරුයි. ඒ නිසා අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපි කායක හරි කසාදයක් බැන්දොත් බඳින්නේ ළමයි හම්බ වෙන්නේ. ලෝකයේ අද වැඩිම බලය තියෙන ජනාධිපතිවරයා හැටියට ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට සියලුම බලය ලබා දීලා තියෙනවා. හැබැයි එතුමාට ගෑස් ටික පුපුරන එක නවත්වන්න බෑ. එතුමාට හරිපු බිල අඩු කරලා දෙන්න බෑ. ලැජ්ජයි කියන්නේ. ජනාධිපතිතුමාට හිතුනොත් අවශ්‍යතාවයක් තියෙනවා කියලා ජනාධිපතිතුමා කැබිනට් සංශෝධනය ගෙන ඒ නිසා පදරය 12ටත් පුළුවන්, හෙටත් පුළුවන්, අවුරුදු මැදත් පුළුවන්, අගත් පුළුවන්. තව දින කීපයක් යනකොට ඩොලර් මිලියන 500කට වැඩි ප්‍රමාණයක් මේ ආණ්ඩුවෙන් ගෙවන්න ඕනේ විදේශ ණය බේරන්න. අනිකුත් රටවල් වලට ණය වෙලා හිගමනේ ගිහිල්ලා අපිට පුළුවන් ද මේ රට දියුණු කරන්න. සිය ගමනාගමන කටයුතු සඳහා දිනපතා භාවිත කරන පාලම පිලිසකර කර දෙන ලෙස බලංගොඩ දොඩම්පියගොඩ ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. බලංගොඩ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ දොඩම්පියගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති මෙම පාලම වසර ගණනාවක සිට අබලන් තත්ත්වෙයි පවතින්නේ. දෛනිකව ගමනාගමන කටයුතු සඳහා ප්‍රදේශයේ ජනතාව වැඩි වශයෙන් මෙම පාලම භාවිතා කරනවා. වසර සියයක් පමණ පැරණි මෙම පාලම පිලිසකර කර දෙන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියත් ඊට නිසි විසඳුම් නොලැබුණු බවයි ගම්වාසීන් පවසන්නේ. ගල්න කාලට අපිට ඉස්කෝලේ යන්න බෑ. ඒකින්ද මේ පාලම හදලා දෙන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ. එහා මෙහා යන්න තියෙන එකම මාර්ගය මේක තියෙන්නේ. ගෙවල් 100ක් විතර තියෙනවා මේකේ අපේ ගමෙන් ගෙවල්. ඒ වගේම දැන් කවුරුහරි ගමෙන් නැති වුණොත් අපි පෙට්ටිය ගෙනියන්න ඕන. අර පාලමේ ඇඳි දෙකේ උඩ තියලා ඉවර වෙලා තල්ලු කරගෙන ගිහිල්ලා තමයි ආපහු කරට ගන්න ඕන. අපිට මේ පාලම හදලා දෙන්න කියලා හැම අතින්ම ඉල්ලුවා. ඒත් අපිට ඒ දේ කරගන්න බැරි වුණා. මේ ගම ඉතා පැරණි ගමක්. මේ වෙනකම් මේ ගමට කිසිම බලධාරියෙක්ගෙන් කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ. ඉතින් දැන් අවුරුදු 25ක් වගේ වෙනවා. ඉල්ලීම් කොච්චර කළත් පත්තරවලට දැම්මත් කිසිම බලධාරියෙක්ගේ ඇසකන විවෘත වෙලා නැහැ. ප්‍රවෘත්ති විකාශය අවසන් ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.